දවසක් සියලුම දෙනාට හිල්ලුත් විද්‍යාලයේ අට ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලා විෂය හදාරන සිසුවන් කණ්ඩායම එක්ව අලුත් නව අත්දැකීමක් ඔබ වෙත ගෙන ඒමට පුංචි උත්සාහයක් දැරුවා. එම පරීක්ෂණාත්මක උත්සාහය ඔබ සමග බෙදා ගැනීමටයි දැන් සූදානම් වන්නේ. මේ දිනවල අපට වඩාත් හුරු පුරුදු මාර්ගගත ක්‍රමය. ඒ කියන්නේ ඔන්ලයින්. ඔන්ලයින් තාක්ෂණය යොදාගෙන වඩාත් රසවත් වගේම විනෝදයක් ආදර්ශයක් ඔබ සමට ලබා දීමට අතත්ති නාට්‍ය නිර්මාණයක්. ඒ කියන්නේ වර්චුවල් ඩ්‍රාමා පර්ෆෝමන්ස් එකක් අපි කළා. නාට්‍ය හා රංග කලා විෂය බාර අපගේ ආදරණීය ගුරුතුමිය වන උපේක්ෂා ලංකාතිලක ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ අප කණ්ඩායම් වලට බෙදී එකිනෙකට වෙනස් වූ නාට්‍ය නිර්මාණයන් තුනක් ඉදිරිපත් කළා. අපේ කුසලතා වර්ධනය කර ගැනීමටත් අපේ සැගවුණු දක්ෂතා එළි දැක්වීමටත් මෙම අවස්ථාව විශාල පිටුවහලක් වුණා. මේ නැවුම් අත්දැකීම ඔබ හමුවේ තැබීමට අපට නන් අයුරු උපකාර කළ ගෞරවනීය පිරිසක්ද සිටිනවා. අප පාසලේ ගරු විදුහල්පතිතුමිය නෙළුම් දියල්විස් මහත්මිය, උප විදුහල්පතිතුමියන් අනුෂා ප්‍රසූඩි මහත්මිය සහ ආශා විධානපතිරණ මහත්මිය ඇතුළු සැමට අපගේ ගෞරවය හා ස්තුතිය පුද කර සිටිනවා. මේ නාට්‍යවලින් අදහසක් අරගෙන පුංචි ඔයාලා අලුත් නිර්මාණයන් බිහි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම මේම නාට්‍ය නැරඹීම සඳහා ආදරයෙන් ආරාධනා කර සිටිනවා. මට පුළුවන් මෙයා බය කරගෙන මගේ ගෙදර වැඩටි කරගන්න. ඒකත් හොඳයි. අනේ මලස්සාම හාමි, මට ගෙදර යන්න ඕනේ. ආච්චි මං වෙනකම් බලාගෙන ඇති. හොඳයි, මම අහන ප්‍රශ්න වලට මාෂට උත්තර දෙන්න පුළුවන් නම් යන්න දෙනවා. මාෂා දන්නවද මේ මැස ගැන, මේ වද ගැන, මේ ජනපද ගැන? නෑ, මම
වේනාව කැලේට යාළුවෝ එක්ක සමනාල වල්ලන්න. අපෝ මෙයා වලහඩක් කරන්නේ කොහෙද? අපි අරදම් කරන්නේ නැහැ. අනේ මම හොඳ ළමෙක් වෙන්න මට පාර කියන්න. හරියට වලහඩ පාඩම මාෂාට උදව්ව. මීමැස්සෝ මාෂාට විස්තරේ කියලා අතරේ වරහා සීපදයක් කියාගෙන එනවා. සනීපයක් දන්නවා. හොඳයි එනම් මං ටිකක් හාන්සි වෙලාගෙන ඉන්නම්, කියන්නක බලන්න. වලහෙක්
පිස්සු හැදිච්ච වලහෙද කොහෙද? අයියෝ මං ඉවරෝ. ආච්චි ඔහොම පොඩ්ඩක් ඉන්න විලාප දෙන්න එපා. මම ආවේ මාෂා දුවගේ පණිවිඩක් කරා. මෙන්න මේ මීවද පෙට්ටිය දුන්නා ආච්චිට දෙන්න කියලා. ඒ වලස්සාමි මාත් එනවා මගේ කෙල්ල බලන්න. පස්සේ බැරිය මම හිටෙන්නකෝ ආච්චි. ආච්චි මට හොඳටම බඩගිනි. මම මීවද වලි මීවද කන්නද? ඕක මොකද්ද? හරිම හොඳනේ. ආච්චි පෙට්ටිය අරිනකොටම මෙන්න මාෂාලියට එනවා. අනේ මගේ කෙල්ල නේද? හිටපන් දුවේ මම බේර ගන්නම්. හරිම වැඩේ. දැන් වලහයි මාෂායි ආච්චි තුන්දෙනාම එකිනෙකා පස්සේ එක්කෙනා දුවනවා. වලස්සාමි ඉන්නකෝ දුවේ මේ පෙට්ටියට කැවිලි ටිකක් දාගෙන එන්න. වලස්සාමි මෙන්න බඩගිනි වුණාම කන්න. මම ගෙදර අරලුවාට බොහොම ස්තුතියි. අනේ මම මෙච්චර හොඳ කට්ටියකට නෙමෙයි කරදර කරලා තියෙන්නේ. මගේ නෝගල්ලන්ට ලොකු වැරද්දක් වුණා. අනේ පොඩේකට සමාව වෙන්න. අනේ මට සමාව වෙන්න ආච්චි. මම ඊට පස්සේ ඊකම ඉන්නවා. Thank you.
ඊට පස්සේ මගේ බබා දෙන්න කාමර හොඳ අස් කරන්න ඕනේ. හරි මං කරන්නම්. ප්‍රිසිලා ඔව්වම්මේ ඔයාගේ මොන හරි වැඩක් තියනවනේ මේ සින්ඩරෙල්ලාට කියන්න සින්ඩරෙල්ලා කරලා දෙයි. හරි අමේ සින්ඩරෙල්ලා මෙහෙම මගේ තේකත් පැලක් වුණා. ඇයි ඒක නෙවෙයි මගේ ඇඟට ටික හොදලා ඉක්මනට මගේ යන්න ඕන නැත්නම් අම්මට කියනවා. හරිද? හරි මම කරන්නම්. දැන් යන්න ඉතින් බලන් ඉන්නේ. හරි. ආ සින්ඩරෙල්ලා දැන් මගේ ආවේ නේද? මගේ මූඩ් එක අතවල් කරා. ඔය මූණ දැකලා මට ඊයේ වැඩ ටිකක් දුන්නා. ටීචර් මම සෝට් එක ගිහින් දුන්න නේද? හැබැයි ඔයා මට කළා නම් දුන්නේ නැහැ ඊයේ. අනේ මට සමා වෙන්න මම තව ටිකකින් කරලා ගේනම් අනිවාර්යෙන්ම. අනේ මේ ඔයාගේ සමාවත් එක්ක අරගෙන යන එකයි යත්තේ. හැබැයි මම ඔයාලට විනාඩියක් දෙන්නේ. හරි හරි. මට මේ වැඩ ටික ඔක්කොම කරන්න වේවි. ප්‍රැක්ටිස් වැඩ කරලා මට හරින්ම මහන්සි ඇස් පේනවත් අඩු. මටද දන්නේ නැහැ. හැබැයි ඒක වෙන බෑ. මම මේක අරිනාදුව කුඩම්මව මරන්න හදාවි. එහෙනම් කුඩම්මටම ගිහින් දෙන්නම්කෝ කුඩම්මේ. සින්ඩරෙල්ලා කුඩම්මේ 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 සින්ඩරෙල්ලා මං කියලා දිනා නේද මේ කම්පියුටර් එකෙන් එපා කියලා. අනේ මට සමා වෙන්න. ඒ කුඩම්මේ උනාට මේ රජවාසලෙන් අප ලියුමක් තියෙනවනේ. රජවාසලෙ? ආ ඒක මට වෙන්න ඇති. අනේ දෙන්න සින්ඩරෙල්ලා මේක ඔක මට දෙන්න. හැමම අනේ ඔයාට කවුදනේ ලියුම් දෙන්නේ ඔක මට වෙන්න ඇති.
මේක රජවස්සලෙන් තමයි. ෂා අද මුළු ගමේම ලස්සන කුමාරිකාවක් හොයනවලු කුමාරයාට. ඒකට ආරක්ෂා. ෂා මේ මරුනේ. අනේ තේයනේ කුමාරයාව දැක ගන්නත් තාස්සයි. ඒ කියන්නේ කුඩම් මේ මටත් එන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. එහෙනම් මං ඉක්මනට පැඩිවර කරලා ලෑස්ති වෙන්නම්. මොකක්ද මේ කරේ? ඒක තමයි. නෑ නෑ ළමයි, මං යාට වඩා ගොඩක් දීලා තියෙන්නේ. ඒ වරට කිවර කරගන්න වෙන්නේ සින්ඩරෙල්ලාට. ආ ඒක මිස. හා 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 අනේ දැන් ඔය කතා කළ වැඩක් නෑනේ. අපි යන් ඔස්සේ නඩුම් තෝරන්න. මුයාමු ලස්සන දුන් තෝරගන්නත් එපේ. ඉතින් සින්ඩරෙල්ලා මෙන්න මෙයාට මෙලම ලස්සනම ලස්සන ආරංචි එක් සතුරන්සුවරි කියනවා. පුදුමයට පත්වන සතුරංශු සින්ඩරෙල්ලාට ලස්සනම ලස්සන ඇඳුමක් මහල දෙනවා. මේක දැනගත්තට නපුරු ළමයි දෙන්න මේ ඇඳුම කෑලි කෑලි වලට ඉල්ලා දානවා. සින්ඩරෙල්ලාට දැන් පාටිට ඇදගෙන යන්න ඇඳුමක්වත් නැහැ. සින්ඩරෙල්ලා අපියනවා. මගේ ඇඳුම ඉල්ල දාලා ඉඟුල යනවා. මම මොකද කරන්නේ? මොකද ළමයා අඬන්නේ? ඔයා කවුද? මම සුරංගනාවියක්. මට කියන්න මොකද උනේ කියලා. හරි. මගේ කුඩම්මයි එයාගේ ළමයි දෙන්නයි මගේ ඇඳුම ඉරල දැම්මා. දැම්මට රජවාසලට යන්න විදිහක් නැහැ. හරි. මම්මාට ඇඳගෙන යන්න ලස්සන ඇඳුමකුයි යන්න කරත්තකුයි දෙන්න. හැබැයි රෑ 12 වෙන්න කලින් එන්න ඕනේ. නැත්තම් ඔයගේ ඇඳුමයි කරත්තේ නැති වෙයි. හරිද? දැන් පොඩ්ඩක් අයින් වෙන්න. හරි. Salagadoola, Menchikaboola, Bibbidi-Bobbidi-Boo. Put them together and what have you got? Bibbidi-Bobbidi-Boo. Salagadoola, Menchikaboola, Bibbidi-Bobbidi-Boo. It'll do magic, believe it or not. Bibbidi-Bobbidi-Boo. Now Salagadoola means a Menchikaboola-Roo. But the thingamabob that does the job is Bibbidi-Bobbidi-Boo. Oh, Salagadoola, Menchikaboola, Bibbidi-Bobbidi-Boo. Put them together and what have you got? මෙන්නගේ කරත්තෙත් ලැස්ති. ඒකත් හරිම ලස්සනයි. මම ඉක්මනට රජවාසලට ගිහින් එන්නම්. රෑ 12 වෙන කලින් එන්න. අයියෝ මම හිතුවේ නෑ කුමාරිකාවක් කොහෙද මෙච්චර අමාරු වෙයි කියලා. කොහොකෝ හරියන්නේ නෑ. යන්න යන්න එහාට. ඒක තමයි තාත්තේ මටත් හරි මහන්සි. කෝ ඊළඟ එන්න. දැන් ඔයගොල්ලෝගේ වාරි. කෑ ගහන්න බෑ මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා. මොදනේ මෙතන ඉන්නේ වැඩිමල. ඒක නිසා මම තමයි මෙතනින් ඉස්සෙල්ලාම යන්න ඕනේ. වැඩිමලට කවුද නැද ඉස්සෙල්ලාදෝනේ? ඔයා නම් කවදාවත් ඉස්සෙල්ල යන්නේ මෙතනේ මමයි. අනේ මේ හරි හරි දැන් කෑ ගන්නත යන්කෝ. පොඩ්ඩක් එහාට වෙන්න. තා කුහෙද යන්නේ? අන්න කුමාරා යනවා. අම්මේ අන්න සින්ඩරෙල්ලා තියෙන තැන. සින්ඩරෙල්ලා? සින්ඩරෙල්ලා මොකද මෙතන කරන්නේ? ඔයා කවුද?
මට ගැලපෙනම කෙනා. එන්න යන්න මමව තාත්තට පෙන්නන්න ඕනේ. අනේ නැහැ. කුමාරයාට මාව ගැලපෙන්නේ නැහැ. ඒකට සමන්නේ නැහැ. දැන් නැටන වෙලාව. එන්න යන්න. අනේ නටන්න මට බැහැනේ කුමාරයා. මෙතන ගොඩක් අය ඉන්නවනේ කුමාරයා. ඔන්න ඔය විදිහට සින්ඩරෙලාට මතක් වුණා සුරංගනාවේ කියපු දේ. ඊට පස්සේ සින්ඩරෙලා දුවගෙන 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 යනකොට කුමාරයා පිටිපස්සෙන් ආවා. සින්ඩරෙලාගේ තිබිච්ච හදිස්සිය නිසා එයාගේ සපත්තුවකුත් බිම වැටුණා. ඉතින් යාළුවනේ මේ බිම් වැටිච්ච සපත්තු දෙක විතරයි සපත්තු විතරයි කුමාරයාට කවුද මේ සින්ඩරෙලා කියලා අඳුරගන්න තිබේ. ඉතින් කුමාරයා මේ සපත්තුවත් අරගෙන ගමේ ඉන්න හැම ගෑනු ළමෙක්ටම දාලා බලනවා. කොමාරි කුමාරයා සතියක් ඇතුළත සින්ඩරෙලා හොයාගන්නවා කියන අරමුණෙන් තමයි හිටියේ. කොමාරි සින්ඩරෙලා හොයාගන්න අන්තිම ගෙදරට ගියා. ඒක සින්ඩරෙලාගේම ගෙදර වුණා. ඉස්සෙල්ලම මේ වීදුරු සපත්තු දෙක දාලා වීදුරු සපත්තු දාලා බැරුවේ අර නපුරු ළමයි දෙන්නට. අර මහත් එක්කනට ඒක දාන්නවත් බෑ. ඒ තරම්ම මදි. අර කෙට්ටු එක්කනට ඒක දාන්න බෑ. ලොකුම ලොකුයි. ඉතින් අහම්මෙන් කුමාරයා සින්ඩරෙලාව දකිනවා. ඉතින් අහම්මෙන් සින්ඩරෙලාව දකින කුමාරයා මේ වීදුරු සපත්තුව සින්ඩරෙලාට දාලා බලනවා. ඉතින් සින්ඩරෙලා සින්ඩරෙලාට ඒ සපත්තු දෙක හොඳටම ගැලපෙනවා. ඉතින් හහහ අර ඉන්න හොඳගෙන ඒක තමයි තාත්තේ. මෙයා ගැන තමයි මම තාත්තට කිව්වේ. එන්න යන්න රජමාලිගාවට. මම ආවට හොඳට සැලකන්න. මං ගිහින් එන්නම් කුඩම්මේ. මං හිතුවේ නෑ මේකල මෙච්චර වාසනාවන්තයි කියලා. මේක නම් හරිම ලස්සනයි. අම්මේ අන්නයට හොටුන්නකුත් පලඳනවා. ගොඩක් ලොකු අදහසක් ගන්නති කියලා. එහෙනම් අසා සිටි සහ බලා සිටි ඔබ සමට ස්තුතියි. මම මේ නාට්‍ය ඇලටින්ද තමයි රඟපාන්නේ. හා ඉමාය හේර මම මේ නාට්‍යයට රංගලෙන් දායකත්ව වෙන්නේ ජස්මින් කුමාරිය කියන කුමාරිය ලෙස. මම චානල් සුල්ටි. මම මේ නාට්‍ය රඟපාන්නේ නාටකකාරයෙක් විදිහට. මගේ නම නිශලී වික්‍රමසිරි. ගෙදර මම මේ නාට්‍යයේ ඇලඩින්ගේ අම්මා විදියට රඟපානවා. මම කිම්ක ඇතුකල. මම මේ නාට්‍ය බුද්ධය හැදිර රඟපානවා. අපි දැන් මේ කතාව රසවිඳමු.
එක්තරා කාලයක ලස්සනම ලස්සන ගමක් තිබුණා. මේ ගමේ ඇලඩින් කියලා ළමෙක් එයාගේ අම්මත් එක්ක ජීවත් වුණා. ඇලඩින්, මගේ හොඳ පුතා වගේ මං කියන දෙහන්න. මං ගාව තිබ්බ කාසි ඔක්කොම ඉවරයි. අද අපිට බඩගින්න තමයි ඉන්න වෙන්නේ. කමක් නෑ අම්මේ, අපිට ඉතින් ඕක කොහොමත් පුරුදු දෙයක්නේ. දිනක් නාදුන්නන පුද්ගලෙක් ඇලඩින්ගේ නිවසට පැමිණ දොරට තට්ටු කරයි. මේ ඇලඩින්ගේ අම්මද? ඔව්. ඔය මහත්තයා කවුද? මම මේ අරාබියාවේ සිට අපි වෙරෙන්නේ. මම ආයෙත් ගෙදර හොයාගෙන ආවේ අර පුතා ඇලඩින් මාත් එක්ක වෙරඳාම් එක්ක යන්නට. එතරට ගොඩාක් කාසි හම්බ වෙයිද? ආනේ, ඔය ඇත්තමද කියන්නේ? ඉන්න මම ඇලඩින්ව හෙටම නැස්ති කරලා දෙන්න. ඇත්තටම මේ වෙලෙන්දෙක් නෙවෙයි, නපුරුම නපුරු මායාකාරෙක්. බලන්නකෝ ඇලඩින්ගේ අම්මත් මේකට රැවටුන හැටි. ඇලඩින්ව සූදානම් කර තම මව ඇලඩින්ව පිටත් කර හරි. ඇලඩින් සහ මායාකාරයා පාළු කළුවර වනාන්තරයකට පැමිණියා. ඉන්පසු මායාකාරයා තම සාක්කුවෙන් විවිධ වර්ණයෙන් යුතු කුඩු බිමට ඉස්සා එක පාරටම අමුතු ගුහාවක් මතුවුණා. මොකද්ද මේ? ඇලඩින් රත්තරන්දක පුදුමයට පත් වුණා. මෙතන රත්තරන් ගොඩාක් තියෙනවා. මායාකාරයා කිව්සේ ඇලඩින් රත්තරන්ද රැගෙන පහන ද අතර ගත්තා. ඔය පහන දැන් මට දෙන්න. කලින් මාව එළියට ගන්න. ඔයා කොහෙද මතාන දෙන්න? මායාකාරයා කෝප වී ගුහාවේ දොර වසා දැමුවා. දැන් ඇලඩින් ගුහාව ඇතුලේ හිර වෙලා. දුකෙන් සිටි ඇලඩින් පහන අත ගෑවා. එක පාරටම මුළු දුමකින් අවතාරයක් මතුවුණා. තමු කවුද? ඔබගේ අවතාරය අප මදින් පටන් සේවය කරන ඔබගේ සියලු පාත්‍රම ඉෂ්ට කරමු. ඔය ඇත්තමද කියන්නේ? අනේ, එහෙනම් මාවි ඉක්මනට මගේ ගෙදරට එක්කන් යන්න. එක පාරටම ඇලඩින් ඇස් අරින විට මං ගෙදර ඇවිල්ලා ගෙදරට පැමිණියා. අම්මේ, ඔහු ඔහුගේ මවට සියල්ල පැවසුවා. ඉන්පසු ඇලඩින් නිල් භූතයාව කැඳවුවා. මං වාගෙන් තවත් ප්‍රාර්ථනාවක් කරනවා. මටයි මගේ අම්මටයි ඉන්න ලස්සන මාලිගාවක් මවලා දෙන්න. ඔබ මෙතුදේ එලෙසම ඉෂ්ට වේ. මෙසේ ඇලඩින් හොඳ ධනවතු බවට පත් වුණා. දවසක් ඇලඩින් රජමාලිගයට ගියා. සරදේව රජතුමනි, රජතුමනි, මා පැමිණියේ යම් දෙයක් ඔබට කීමටයි. ඒ ඔබේ දියණිය වන යස්මින් කුමරිය විවාහ කර ගැනීමට මම කැමැති රජතුමනි. දියණිය, මෙහෙ එන්න. ඔබ දැන් විවාහ විය යුතු කාලයයි. මම කැමති ඔබව ඇලඩින්ට විවාහ කර දීමට. එය පියාණනි, මමත් ඔහුට ප්‍රිය කරමි. ඇලඩින් කුමරිය සමග විවාහ වෙයි. බලන්න සොදුරිය, අවුරුදු දෙකක්ම ගත වුණා. අපි කොච්චර සතුටෙන් හිටියද. අපි තවත් මෙලෙස සතුටින් ඉනු දැකීමට මම ප්‍රාර්ථනා කරමි. දිනක් නපුරු මායාකාරයා ඇවිත් පුදුම පහන සොරකම් කරයි. සියල්ලම නැති වී යයි. ඇලඩින් මාලිගයට පැමිණ
පුදුමයට පත්වෙයි. මගේ පවුලකෝ පුදුම පහරක් නැහැ. අර මායාකාරයා. ලඩින් ඔහුගේ මායා වලල්ල මතක් වෙයි. තම මායා වලල්ල අල්ලා තම පවුල දෙසට ගෙන යන ලෙස ප්‍රාර්ථනා කළා. මම ප්‍රාර්ථනා කරනවා මගේ පවුල ඉන්න තැනට මාව ඉක්මනටම ගෙන යන්න කියලා. අනේ ඇලඩින් කාන්තාරයේ මැදට වැටුණා. ඔහු ඈතින් ඔහුගේ පවුල දුටුවා. ඒ වගේම මායා පහන දුටුවා. නපුරු මායාකාරයා ඇලඩින් දිව ගොස් මායාකාරයා සමග සටන් කරා. මන්තරයකින් ඔහුව විනාශ කර දැම්මා. ඇලඩින් ඔහුගේ පවුල භූතයා නැවත සිටි ආකාරයටම සතුටින් ජීවත් වුණා.